මේ අපේ උස්ම උණුසුම තියෙන තාකල් සිතිවිලි එනවනේ. දැන් සිතිවිල්ලක් කියන එක දැන් මම මේ කියන්නේ අපි අපි ඉන්න තත්ත්වයේ යටතේ අපිට සිතිවිලි එනවා. මොනවා හරි වැඩක් කරන්න ඕන වෙනවා, කවුරු හරි එනකොට යත් ඒ කතා කරන්න වෙනවා. මේ මේ දකින, අහන, විඳින, හිතන ඕනම වෙලාවක මේ සිතිවිලිත් එක්කමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ දැනට. ඒකේ වරදක් නැහැ. ඒක එහෙම නැත්තම් ජීවිතයක් නැහැනේ. ඉතින් දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මොකද්ද මේ අපි කරන්නේ? මේ අපේ මනසේ වර්ධනයක් ඇති කරගන්නවා මේ සිතිවිලි සමග ගැටෙන්නේ නැතිව. ඒ කියන්නේ කෙනෙක් අපි ඉස්සරහට හම්බ වෙනකොටම ඒ ගැනේ ඉන්න යාව අඳුන ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. අඳුනගෙන ඇත්තේ කතා කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඉවර වෙන්න දෙනවා කියලා කියන්නේ. මේක ඉවර වෙන්න, ඒක කොහොමත් ඉවර වෙනවනේ සිද්ධිය. ඒ සිද්ධියත් එක්ක එල්ලිලා එතන පටන් ගන්නෙම වැරදි සිතිවිල්ලකින් නම්. ඒ කියන්නේ ගැටෙන්නම බලාගෙන නම් පටන් ගන්නෙ කුටිම්ම කෙනෙක් පිළිබඳ වැරදි ආකල්පයක් එක්කම. තමන්ගේ මනස මානසිකත්වය කෙලින්ම ඒ කෙනා නර්ග කෙනෙක්, ඒ කෙනා හොඳ කෙනෙක් ඔය වගේ තත්ත්වයන් එක්ක තියෙනවට වැඩිය එයින් ගැලවිලා බොහොම සමත මනසකින්. ඒ කියන්නේ මේ මේක තේරුමක් නැති වැඩක් කියන සිතිවිල්ලම මේ ගැටීමක් අරවා මේව හදා ගැනීම මහා පුදුමාකාර විද්‍යාවක් මෝඩකමක් කියලාම තේරෙන කෙනෙක් වෙන්නයි මේ ප්‍රතිපදාව අපිට මේ ඒකායන මාර්ගය කියලා දෙන්නේ. මොකද අපි මොනතරම් මේ දර්ශනය පිළිබඳ අවබෝධයක් ලැබුවත් ඒ ගැන කිසිම විචිකිච්ඡාවකින් දරුව හිටියත් ඒකයි මෙතන තව දුරටත් අපිට ගමනක් තියෙන්නේ. මොකද ප්‍රතිපදාවේ දිගටම ඉන්න වෙනවා. මොකද නැත්තම් මේ ආශ්‍රවත් එක්කනේ අපි ඉන්නේ. ආශ්‍රව කිව්වේ අපි මොනවද? මේ ඇසුරු කරන දේ. දැන් අපිට සබ්බාසව සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේවා දුරු කළ යුතු ආශ්‍රව හැටියට. ඒ ඇසුරු කළ යුතු ආශ්‍රව දුරු කරන්න වෙන එකක් තියා අපි හිතුවතින් වනගත්ත ආරණ්‍ය වාසී තනිය වාසය කරන ස්වාමීන් වහන්සේ නමක් වුවත් එතන යම් ප්‍රමාණයක ආශ්‍රව නැතුව නෙමෙයි. හැබැයි ඉතින් හරිම ලේසි. මොකද ලේසි විය යුතුයි. මොකද අපිට මේ තියෙන ආශ්‍රව අරක මේක වැඩට යන්න, ඒ මිනිසුත් එක්ක හැපෙන්න, රස්සාව කරන අතරේ වෙන වෙන කටයුතු වලදී වෙන දේවල් පැහැදිලි කරලා දෙන්න ගිහිල්ලා අපිට තරහ වෙන මේවා, එහෙම නැත්නම් අපේ පවුලේ ප්‍රශ්නයක් එක්ක තරහ ඇති වෙන දේවල්, ඔය වගේ දේවල් වල ගැටීම් අපිට හරිම වැඩි. ඉතින් මෙන්න මේ ආශ්‍රව වැඩි වෙන මනසකට තමයි අපිට මේ මේක අවබෝධ වුණත් කියලා හරියන්නේ නැහැ. ඒක යම් පරිපාලනයකින් අපි නඩත්තු කරන්න වෙනවා. මේ අවබෝධය මේ වැඩකට නැති දෙයකටයි මම මේ ගැටෙන්නේ යන්නේ කියන එක. ඒ කියන්නේ හදිසියට ආයුධයක් වගේ මේක පාවිච්චි කරන්න ඕන. ඉතින් මේක මට කියන්නම ඕන වෙන්නේ අද. මොකද දැන් මෙහෙම තත්වයක් යටතේ අපිට ටිකෙන් ටික දියුණු වෙන මනසක් ඇති වෙනවා කියන එක ඕනම කෙනෙක්ට ඒක පැහැදිලිවම තේරෙන දෙයක්. ඒක වියුත්තක්. මේ ඒකායන මාර්ගයේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනියටම භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙන්නෙම මේ සම්පූර්ණයෙන්ම අපිට ඉන්න තැන පවා බොහොම නිෂ්කලංක තැනක මේ භාවනාව කරලා මුලින් ප්‍රගුණ කරන්න කියන එක පෙන්නලා දෙන්නේ ඒකයි. මොකද මේක වද්ද ගන්න ලේසි වැඩක් නෙමෙයි. මොකද අපි එච්චරට ආශ්‍රවත් එක්කමයි මේ හැපෙන්නේ. අපිට මේවා මේ මොහොතක කුණතරම් කිව්වත් මේ මොහොත හැදිලා ඉවර වෙන මොහොතක් පමණයි කියලා ඒක හිතට වදින්නේ හරිම අඩුවෙන්. මේ මොනතරම් වැදුනත් මේ තරම් අවබෝධයට පත් වුණත් මොහොතට මොහොතක අවදි වීම කියන එක මොහොතට අවදි වීම කියන එක සම්පූර්ණ වුණත් මේ ප්‍රතිපදාව තවදුරටත් අත්‍යවශ්‍ය වෙන්නේ ඒකයි. මොකද මෙතන බිඳින තැන් මේක නිකම් හරිම ආරක්ෂා කරගත යුතු තැනක් වගේ වෙලා තියෙන්නේ. මොකද පොඩ්ඩ බැරි වෙන්න බෑ අපිට මේ ආශ්‍රව. අපි අර කිව්වා වගේ ආරණ්‍යගත වනගත ස්වාමීන් වහන්සේ නමක් වගේ වෙන්න අපිට විදිහක් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ මෙතන හොඳට අපි හිතන්න ඕන සිතිවිල්ල එක තැනක පවත්වාගෙන යන්න ඒකට තමයි සමාධිය. ඇත්තටම සමාධිමේ ගුණය වර්ධනය කරගන්න ඕන. දැන් මේ සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන යටතේ මේ අපිට කෙරෙන්නේ. ඉතින් දැන් ප්‍රඥාව මෙතන අපිට වර්ධනය වෙමින් පවතින වුණාට අපි මේ සමාධිය කියන එක දිගටම තියාගන්න උත්සාහයක නැත්තම් නඩත්තු කිරීමක් කළ යුතුම වෙනවා. නැත්තම් අපිට අපේ සිතිවිලි
අර මුලින්ම මම කිව්වා වගේ මේ සිතිවිලින් තොරව ඉඳීමක් අපිට වෙන්නේ නැහැ. දැන් අපි මේ වෙලේම බැලුවොත් රහතන් වහන්සේ නමක් ගැන රහතන් වහන්සේ නමකටත් මේ අපිට වගේම සමාජය තුළ ඒ මිනිස්සු අඳුර ගන්න කෙනෙක් ඒ කතා කරන්න වැඩ කෙරේ දෙන්න ඒක බලන්න. දැමුත් ඒ ඒ ඒව කෙරුණට ඒ කෙරෙන්න පටන් ගන්න තැනදිම සිතිවිල්ලක් අමුතුවෙන් මේ වෛරී සිතිවිල්ලක් හරි ගැටුමන සිතිවිල්ලක්වත් කිසිම කැමැති අකමැති උපේක්ෂා සිතිවිල්ලකින් තොරව ඒ වැඩේ කරන්න පුළුවන්කම ඇතිවීන දත්වය දක්වා ඒ මනස වර්ධනය වීමක් වෙලා තියෙනවා. හුස්ම උණුසුම වැටෙන තැනක් නේතනත්. හැබැයි හුස්ම උණුසුම වැටෙන තැන ඇතිවෙන සිතිවිල්ලක් ඒ කියන්නේ සිතිවිල්ලක් කියන එක නැතිවෙන එන තත්ත්වයක් එම නෙමේ. නමුත් ඒවා ඒ දකින දිට්ටේ දිට්ටමත්තන් ම තමා. ඉතින් ඒ කියන්නේ ඒක එතනින්ම ඉවරයි. එතනින් ඒ අඳුරගත්තා ඉවරයි කියන එක. ආපහු ඒවා රැඳෙන තැනක් නෙමේ කියන එක මේ දන්න තුන හොඳ වචනයක් ඒක. මේ අර වතුර ගලා යන ගඟක් වගේ කියලා කියලා. නමුත් දිය කඩితి නෑ එතන. දැන් අපිට මෙතන ගලා යන ගඟක් කියන එක අපි දන්නවා. නමුත් මෙතන දේ නිසා මේක අල්ලන් ඉන්න අල්ලා ඉඳීමෙන් අපිට දුකමයි හැදෙන්නේ කියන දුක සමුදය සත්‍ය අපිට හොඳටම තේරෙනවා. ඒ නිසා අපි මේවා අතහරිනවා. දැන් අතහරින්න දේවල් අපිට තවම තියෙනවා. නමුත් අතන රහතන් වහන්සේකට අතහරින්න දෙයක් එහෙම දිය කඩිතිවල රැඳීමක් වෙන්නේ නැහැ. ඒක ගඟක්ම තමයි. ආයේ අපිට අමුතු වෙන් මෙතන දැන් මේ දිය කඩිතිවල තියෙන දේවල් හිස් කරන්න වෙලා තියෙනවා තවම. ඉතින් ඒකයි අර සමාධිමය සුවය කියන එක ඉතින් අපිම ළඟා කරගන්න මේ අතරේ උත්සාහ කරන්න වෙනවා. සිතිවිලි නොවන මනසක්. සිතිවිලි කියන්නේ සිතිවිලි නොවන නෙමෙයි අතන සිතිවිලි කරප්ට් වෙන්නේ නැති. සිතිවිලි නරක සිතිවිලි හොඳ සිතිවිලි කියලා වෙන වෙනම වර්ග කිරීමක් වෙන්නේ නැති. තනක් සිතිවිල්ලක් ආවා ඉවරයි. එනවා යනවා කියන தත්ත්වය කිසිම කරදරයක් නැතුව පරිශීලනය කරන්න ප්‍රගුණ කරන්න තමයි අපිට මේ මෙච්චරටම මේ ඒකායන මාර්ගයේ මේ අපිට මේ එක තැනක සිත රඳවගෙන ඉන්න කියන්නේ. මොකද්ද? සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඉතින් ඔන්න ඔතන තමයි ඇත්තටම සමාධිමය ගුණේ වර්ධනය වෙන්නේ. දැන් මොනවා හරි දෙයකදී මේ ආශ්‍රවත් එක්ක ඉන්න අපිට කරදරකම් කටුලුවක් එන්න පටන් ගන්න හදනකොටම අපිට පුළුවන් සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති විදිහට හැසිරෙන්න. දැන් එතකොට මේ සමුදේ වයක් නේ මේ සිතිවිල්ලක්. මට මේකත් එක්ක ගැටෙන්න ඇලෙන්න ගිය ගමන් නේද මම මට දුක හදන්නේ කියන එකත් එක්ක තාම අපිට ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ අපේ ප්‍රතිපදාව විය යුත්තේ. ඉතින් මේ ප්‍රතිපදාව තුළ අර පැහැදිලිවම ඉතින් ආයේ කියන්න වෙනවා මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත්ත්වය දක්වා යන මාර්ගයේ එහෙම විය යුතුයි කියන එක. එහෙම නැතුව කෙනෙක් කියනවා නම් දැන් අපිට කිසිම සිතිවිල්ලක් එන්නේ නැහැ සිතිවිල්ලකින් තොරවයි මම ජීවත් වෙන්නේ කිව්වොත් එතන ඒක ඉතින් ප්‍රශ්න කරන්න තියෙන තැනක්. මොකද එහෙම වෙනවද කියන එක. මොකද සිතිවිල්ලක නොවේ දැන් ඒ කියන්නේ තව ඉතින් කියනවා නම් මේව ස්කන්ධ මට්ටමේ හෝ සිතිවිල්ලක් වෙනවනේ විඥාන මට්ටම. විඥානස්කන්ධය ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය නෙමෙයි පංචස්කන්ධ තත්වයක් හරි මේ මොහොතේ අඳුනා ගැනීමක් වේදනා සංඥා සංකාර විඥානයක් නොවනවා නෙමෙයි. අඳුනා ගැනීමක් නොවේ කොහොමද කෙනෙක්ට කතා කරන්නේ? අඳුනා ගැනීම නෙමෙයි ප්‍රශ්නේ. අඳුනාගත්ත දේ එතනින්ම ඉවරයි. ඒක ආයේ අතාරින්න කියලාවත් දෙයක් එතන ඉතුරු වෙලා නැහැ. ඒ තරමටම සිත නිරවුල්. ඒ කියන්නේ පටන් ගන්න තැන කියලා මේ මොහොතවත් අවසාන වෙන මොහොතක්වත් නැහැ. මේ මොහොත පමණක්මයි. අන්න ඒ වගේ තැනක් ගැනයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් එහෙම හිතන්න වෙලා තියෙන්නේ. දැන් අපිට වුණත් මගේම අත්දැකීම් ගැන මම බොහෝ විට කතා කරන්නේ හැම විටම කතා කරන්නේ. මොකද ඉතින් අත්දැකීම් කියන්නේ දැන් මේ ආශ්‍රවත් එක්ක ඉන්න ගමනකනේ මේ ඉන්නේ. ඒක පැහැදිලිම ඇත්තනේ. මේ සියලු දේ අත්හැරලා ඒ වනගත වෙන්න එහෙම තත්වයකදී මෙච්චර පහසු තත්වයක් තිබියදීත් තවදුරටත් මේ ආශ්‍රවවල රැඳෙන තරමට ඒ පාරමී තත්වයන් දියුණු වෙලා නැහැ කියන එකනේ එතනින් ඔප්පු වෙන්නේ. ඒකේ නෙමෙයි ප්‍රශ්නේ. අපි හැමෝටම එක එක අයගේ එක එක අවශ්‍යතා මත තමයි මේ ගමන තීරණය වෙලා තියෙන්නේ. නමුත් ඒ ගමනේ අවසානය මොකද්ද කියන එක සහ ගමනක එහෙම නැත්නම් මාර්ගයේ නිවැරදිව ඉන්නවා කියන එක පැහැදිලිව දකින්න පුළුවන් තත්ත්ව තම තමන්ම වර්ධනය කරගත යුතුයි. මොකද ඒකෙන් තමයි තමන්ට පැහැදිලිව මේ චතුරාර්ය සත්‍ය දුක සමුදය දුක
නිරෝධ සත්‍යය සහ දුක නිරෝධ සත්‍යය සඳහා මාර්ග සත්‍යය අවබෝධ වීමෙන් පවතිනවා කියන එක. ඒක අවබෝධ වී පවතිනවා කියන එක. මොකද දැන් එතකොට දුක නිරෝධය කරා වෙන්නේ කියන්නේ දුකක් නිරෝධ වෙලා හමාරයිනේ. දැන් දුක සමුදය නොවෙනවනම් සමුදය නොකිරීම අපිට දැනට කරන්න වෙලා ප්‍රහාණය කරන්න වෙලා තියෙනවා කියන එක මේ තවෙදීන් කියන්නේ. ඒ නිසා සමුදය නොවි ඉන්නවා හැම නෙමෙයි. සමුදය තවම වෙනවා මේ මාර්ගය තුල. සම්පූර්ණයෙන්ම සමාධිමය සුවයක් දක්වා සමාධිමය සිතක් කිසිම මොහොතක චලිත නොවන සිතක්. ඒවත් ඒ කිව්වේ නිරෝධ සමාපත්තියට සමවැදෙනු සිතක් තියෙන දවසක් ඉඳන් එදා ඉඳන් ඒ සමාධියට නිරෝධ සමාපත්තියට සාක්ෂාත් වෙන තුරාවට අපිට මේ ආශ්‍රව සමග ගත වෙන ජීවිතවල සිතිවිලි නොයනවා හැම නෙමෙයි. සිතිවිලි ඒම ඇත්තටම ඒ මොහොතේම ඉවරවීම දකිමින් යන ගමන අවසානයයි යතන. ඉතින් එච්චර සමාධිමේ සුවයක් කෙසේ වෙතත් අපිට මේ සරල සමාධියක මේ සීලයේ සමාධි ප්‍රඥාව තුළ ජීවත් වෙන්න හැකියාව නැතිව නෙමෙයි මේ අවබෝධය සමග. මොකද අවබෝධය මෙච්චරටම වැදගත් වෙන්නේ ඒකයි. එහෙම නැතුව අපිට ඕන වෙලේක ඉස්සර හිටියා වගේ ඕන කෙනෙක් එක්ක ආපු ගමන් වාද කරන්න, අරගන්න, ගහගන්න, ඕන දෙයක් කරගන්න පුළුවන් කෙලවරක් නැති දේවල්. නමුත් තම තමන්ගේම එක එක සිඳුවීම් එක්ක තමන් සසඳා බලන්න වෙනවා තමන්ගේ දියුණුවක් මෙතන වෙනවද වෙලා තියෙනවද කියලා. එහෙම වෙමින් යන ගමනක් නම් තමන් ඉන්නේ හරි තැන. එහෙම නැතුව මේක අතහැරලා මේක අපි ඔක්කොම දන්නවා කියලා එකපාර මේ රහත් වෙච්ච තත්වයක් ඇති කරගත්තොත් එහෙම අර කියන වගේ සෝවාන් තත්ත්වය දක්වාවත් ළඟා වෙන්න අපිට හැකියාව ලැබෙන්නේ නැහැ. මොකද මේ දිට්ඨි අනුසය සහ විචිකිච්ඡානුසය තුරන් කරන තුරු, ඒ කියන්නේ ඒක එක පැහැදිලිවම විචිකිච්ඡාවකින් තොරවම මේ දිට්ඨිය පැහැදිලිව මේ මොහොත පමණයි කියන දිට්ඨිය තමන්ට සම්පූර්ණ වෙච්ච කෙනෙක්ට ඉන් එහාට ගමනක් තියෙනවා. මොකද එයා දන්නවා මේ ගැටින්ම ගැටින් නොගැටෙනවා නෙමෙයි. ඒකයි කියන්නේ රාග ද්වේෂ තාම තියෙනවා කියන්නේ සෝවන් වෙච්ච කෙනෙක්ට. මොකද මේ නොඋනාට මේ මොහොතේ මේක අතාරින්න දැන් හැකියාව ලැබීම නිසාම දුක් නිරෝධය කරා ළඟා වෙන දුකක් හැදෙන්නේ නැති තත්ත්වය දක්වා ළඟා වෙන්න හැකියාව ලැබෙනවා කියන එක තමන්ගේ අත්විඳීම් වලින් තම තමාට දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඒකයි මෙතන තියෙන වැදගත්කම. මේක නිකන් ඔහි බණ අහලා ඒක ඉවරයි, තව බණක් ඇහුවා ඒක ඉවරයි කියනට වැඩිය තම තමා තුළින් මේ වර්ධනය වෙන තමන්ගේ තමන් තුළ වර්ධනය වෙන ගුණාංග මේ ඇත්තටම කියනවා නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වර්ධනය වීම තමන්ම අත්විඳින්න යන ගමනක් අනිවාර්යයෙන්ම නිවැරදි මාර්ගයම වෙනවා කියන එකයි තවදුරටත් කියන්න ඕන වුණේ. ඉතින් එසේ වෙන්න තවදුරටත් ඒක තම තමන්ගේ දේ දන්නේ තමයි තමන් පමණයි. දැන් මම කියන දේ මගේ අත්දැකීම එක කියනා වගේම තම තමන්ගේ අත්දැකීම එක බලන්න. මෙතන මම යම් ප්‍රමාණයක ඉස්සර හිටපු මම නෙවෙයි නේද දැන් කියන එක. දැන් උදාහරණයක් ඇරෙයි ඉස්සර මම ගැටුම් හදාගත්තු චරිතයක් ඉදිරියට එනකොට ඒ හැඟීමමද මට තාම තියෙන්නේ කියන එක හොඳ උදාහරණයක්. මගේ සමාධියේ ප්‍රගුණ වෙන බව මට තේරෙන්න ඕන. මොකද නැත්තම් ඒ හැමදාම වෙන දෙයක්ම වෙනවා නම් අපේ දියුණුවක් නැහැ මේ මාර්ගයේ කියන එක. මොකද මම දුක හදන්නේ තවදුරටත් වෙනවා කියන එක. මොකද මම ගැටීමකට යනවා කියන්නේම එතනදී මමමයි ඒ දුක හදන්නේ කියන එක තමන්ට අවබෝධ වීමයි ඇත්තටම මේ වෙන්න ඕන. මොකද මේ Nirodhe සාක්ෂාත් වීම කරා ළඟා වෙන මාර්ගය ඒකයි. එතනයි අපි අර හැමතිස්සෙම කෙනෙක් මේ චරිතයක් හඳුනා ගැනීම නෙමෙයි ප්‍රශ්නේ. හඳුනා ගැනීමත් එක්කම අපි ඒකට හැමතිස්සෙම කෙලවරක් නැති පටබඳිනවා. අපි දන්න අර අපේ තියෙන පරණ කොම ආවේගයන් අරවා මේවා. ඉතින් අපි ගැටෙනවා. අන්න ඒ විදිහට අපි මේ කරන්නේ මෙච්චරටම ඉවර වෙන්න මොහොතට පණ දෙනවා. අපි මට පණ දෙනවා, ඒ වගේම අනිත් පැත්තට පණ දෙනවා. අපි ඒවා අල්ලලා අර දිය කඩිති කියලා මං කියපු උදාහරණේ ගලා යන ගඟ වගේ ගලාගෙන යන්න දෙන්නේ නැහැ. මේ දිය කඩිති වල ඉතිරි කරනවා පල් වතුර. මේ වතුර පල් වෙන වතුරෙන් අපිට වෙන්නෙම පල් වතුර තව තවත් එකතු වීම තුළින් අර දිය කඩිති වල තියෙන පල් වතුර නිසාම සංසාරයේ ඒ වගේ සංසාරයේ ගොඩ නැගෙනවා. අපිට මේ ගලා යන ගඟක් වගේ මේක ඉවර වෙලා
අවසාන වෙන්නේ නැහැ. ඉතින් එසේ මෙවැනි අවබෝධයක් මත එසේ වීමට මේ සංසාර ගමන ඉවර කර ගැනීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙනාටම. තෙරුවන් සරණයි.